කොටස් දෙකක් නඩු ගියා ගන්නවා. ඉතින් මේ ව්‍යාපාරයද මට නම් පේන්නේ මේක අර ටීවී වල යනවනේ මේ දවස්වල නාට්‍ය නාඩගම්කාරයෝ කියලා. ඒකෙම කොටසක් තමයි මේ ආණ්ඩුවේ මැති අමතුරු රඟපාන්නේ. ඇයි? කැබිනට් මණ්ඩලයේදී මේකේ විරෝධය පළ කරලා ඉවත් කරන්නේ නැත්නම් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම් තිබෙනවා. එයා කියනවා කැබිනට් මණ්ඩලයට යුග ධනාවේ බලාගාරය පිළිබඳ කැබිනට් පත්‍රිකාව ආවේ නැහැ කියලා. එහෙමනම් කැබිනට් මණ්ඩලයේදීම සාකච්ඡා කරන්න පුළුවන් නේ. කැබිනට් මණ්ඩලයේදී ඒ සාකච්ඡාව අරගන්නේ නැතුව උසාවිට කියලා පෙන්නන්නේ ජනතා විරෝධය වහගන්න ඔන්න ආණ්ඩුවේම අය මේකට සටන් කරනවා කියලා. නෑ. මේක සම්පූර්ණයෙන්ම තනතුරු වරප්‍රසාද ආරක්ෂා කරන්න කරන සටනක්. ඒගොල්ලන්ට පුළුවන් නේ ඇමතිකම් වලින් අස්සලා ජනතා වෙනුවෙන් එළියට බහින්න. දැන් ඔය වේගෙන් විවේචනය කරන කතා කරන රැස්වීම තියන අයට පුළුවන් නේ එළියට බහලා ජනතාවත් එක්ක මේකට හිට ගන්න. එහෙම කරන්නේ නැහැ නේ. ආණ්ඩුවෙන් දුන්නු කාර්යක පාවිච්චි කරමින් ආණ්ඩුවේ දුන්නු තෙල් ටික පාවිච්චි කරමින් ආණ්ඩුවේ දීමනා පාවිච්චි කරමින් ආණ්ඩුවේම වරප්‍රසාද වලට යට වෙමින් ඒවා ලබා ගනිමින් අපි විරුද්ධයි ජනතාවට විරුද්ධව මේ ක්‍රියා කරන ක්‍රියාවලියට කියලා ආණ්ඩුව ඇතුළෙම ඉන්නවා. ඉතින් මොකද කරන්න තියෙන්නේ? මේක විවේචනය කරමින් ඉන්න එක නෙමෙයි එළියට බහලා මේ සටනට එකතු වෙන එක. එහෙම කරලා තමයි ආණ්ඩුව මේ ජනතා දේපළ විකුණීම නවත්තන්න පුළුවන්. නැත්තම් වෙන්නේ ඉහෙට දවසේ තවත් දෙයක් කරන එක. මොකද යුග ධනව බලාගාරය පිළිබඳ විරෝධතාවය දක්වද්දීම ආණ්ඩුව නිවේදනය කරනවා වැඩි සංවර්ධනයක් කිරීම සඳහා ස්ථාන 50ක් ආයෝජකවන්ට සඳහා විවෘත කරලා තිබෙනවා කියලා ලංකාව ඉදකඩන් ගොඩ නැගෙන්නේ. එහෙනම් ඒවටත් විරුද්ධ වෙන්න ඕනේ. ඒ නිසා මේවා කොලේ වහලා ජනතාවගේ මනස වෙනස් කරන්න දරන උත්සාහයන් පමණයි.